ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඇස්ට්‍රෝජීනියස් channel එකට. channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න bell icon එක press කරලා තියාගන්න. ඔයගොල්ලන්ට පුළුවන් අලුතෙන් මෙන්න videos නරඹන්න. ඉතින් මේ අංක 3 හැදෙන්නේ කොහමද? life path number එකේ අංක 3 හැදෙන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ screen එකේ බලන්න දෙන 1970 ජනවාරි මාසේ 3 වෙනි පිටුන කෙනෙක්ගේ සම්පූර්ණ ඉලක්කම් වලින් එකතු කරලා මේන්නේ අංක 21. ඒක තනි අංකයක් විදිහට ගත්තාම එන්නේ අංක 3. ඉතින් ඒ විදිහට තමයි life path number එක හොයාගන්නේ. ඒතර අංක 3න් ඉපදුන කට්ටියගේ විශේෂයන් කතා කරනවා නම් ඒගොල්ලෝ ගැටළු විසඳන්නන් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඔවුන්ගේ තියෙන චින්තන හැකියාවේ තියෙන විශිෂ්ටත්වයේ හින්දාම වේගෙන් විසඳුම් කරා යන්නටත් පුළුවන්. ඕන වෙන්නේ out of box thinkersලා ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ දෛනික ජීවිතයේ ගැටළු විසඳීම සඳහා ඔවුන්ටම ආවේණික විශේෂම ප්‍රවේශයක් තියෙනවා. ඕනි තම දීප්තිමත් කට්ටිය වෙන අතර සමහර ලාවට ප්‍රියතනකත් වෙනවා. හැබැයි ඒත් එක්කම ඊටාම කෝපයටපත් වෙන්නටත් මේගොල්ලන්ට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අංක 3 කට්ටිය ඊටාම උද්‍යෝගිමත්. ඒගොල්ලන්ට උදා හොඳ උත්සාහයක් තියෙනවා. ඒ වගේම විශිෂ්ට සමාජ ආත්මයක් තියෙනවා. ඒ එතකොට මේ කට්ටිය මේ ගතිවුණුරේ නීසීම්ම හඳුනා ගන්නට පුළුවන්. මේගොල්ලෝ සෑම දෙයකින්ම සාර්ථක වීමට ප්‍රිය කරන අතර ඊටාම වේසමාන්සිකලා වැඩ කරනටත් ඕනම වෙලාවක සූදානමින් ඉන්නවා. ඉතින් බොහෝ වෙලාවට මේගොල්ලෝ සමහරලාවට පරිපූර්ණත්වයට කැමති අය හින්දා සමහරලාට වගකීම් විරහිත බවක් පොඩ්ඩක් පේන්නට තියෙනවා. ඒ වගේම තමයි ඕන ආදරය කරන අය ගැන ඊටම හොඳින් හොයා ගැනීමට මේගොල්ලෝ බොහෝ සෙයින්ම උත්සුක වෙනවා. ඒ වගේම බොහෝ සෙයින් මිතුරන් සිටිනටත් පුළුවන්. ඒ වගේම තමයි උන් සම්බන්ධතා ඇති කර ගන්නා විට ටිකක් බියගුල්ලන්සේ පෙන්න නමුත් ඒ ඇති කරගන්නා සම්බන්ධතාව වර්ධෙන්නට කිසිම විදියකින් හේතුවක් නැහැ. මොකද ඒගොල්ලෝ හොඳට හිතලා මතර තමයි සම්බන්ධතාවයන්ද ඇති කරගන්නේ. ගොඩක් වෙලාවට සමහරලාට බැරෑරුම් නැති වැඩපවා කරන්නට පුළුවන් මේ අංක 3 කට්ටිය. ඒ වගේම තමයි මෙවුන්ගේ තියෙන සුපිරි දක්ෂතාවයක් තමයි බාධක ජය ගැනීමට ඇති හැකියාව සදක්ෂතාවයක්. ඒ දක්ෂතාවයේ මාධ්‍යයක් විදිහට භාවිත කරලා ඔවුන්ට ජීවිතේ ඉස්සරහට යන්නත් පුළුවන්. සමහර ලාවට රැමන් කලින් කිව්වත් වගේ පොඩි හාස්‍යජනක හැඟීමකුත් මේගොල්ලන්ට තියෙනවා. ඒ වගේම අන්න සමගත් ජනප්‍රියයි. හැබැයි බාහිර හැසිරීම මත සමහර වෙලට ආරවුල් ඇති වෙන්නත් පුළුවන්. ඔවුන් ඊටම සමාජශීලී අය සහ අන් අයට ගොඩක් වෙලාට උදව් කරන්නටත් කැමැති අය විදිහට හඳුනා ගැනීමට පුළුවන්. ඒ වගේම තමයි ඔවුන් හැම විටම අපේක්ෂා කරන්නේ ඉතා හොඳ දෙයක්. ඒ කියන්නේ ඔවුන් අරමුණු කරන්නේ ලෝකයේ තුල නැගී සිටීම සහ අන් අයව පාලනය කරන්නට තමයි මොවුන්ගේ ගොඩක්ම ආසාව තියෙන්නේ. ඒ වගේම තමයි මොවුන්ට තියෙන ඉතාම සංවේදනයේ ඉතාම පුදුමාකාර හැකියාවක්. මේගොල්ලන්ට පුළුවන් දක්ෂ නිවේදකයන් වෙන්න. ඒ වගේම මේගොල්ලන්ගේ ජීවිතය ජවයෙන් සහ ඉතාම කම්මැලි නැති විදිහට තමයි හැඩගැහිලා තියෙන්නේ. මේගොල්ලෝ ඉතාම උද්‍යෝගයෙන් ඉස්සරහට යන කට්ටියක් විදිහටම අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි මේගොල්ලෝ ඉතා ලස්සන දේවල් වලට කැමති. ඒ හින්දා පොඩ්ඩක් වැඩිපුර වේදන් කරලා අඩුවෙන් ඉතුරු කරන ගතියකුත් පොඩ්ඩක් මේ අංක විද්‍යාවේ පෙන්නුම් කරනවා. ඒ හින්දා ඒකන චුට්ටක් කල්පනාකාරී වෙන්නට ඕනේ. ඒ වගේම තමයි අංක 3 කට්ටිය ව්‍යාපාරයක් කරනවා නම් බොහෝ විට ඒ ව්‍යාපාරය සාර්ථක වෙන්නට පුළුවන්. මොකද ඔවුන් හැම වෙලාවම තමන් ගන්න තීරණ සහ තමන්ගේ හැකියාවන් පිළිබඳව විශ්වාසය තබන හින්දා. ඒ වගේම තමයි රැකියාවක් හෝ වෙනත් දෙයක් කරනවා නම් ඔවුන්ට ගොඩක්ම ගැළපෙන්නේ කළමනාකරණය. ඒ වගේම තමයි අධිකාරී ස්වභාවයෙන් හින්දාම ආයතනවල උසස්තනතුළු කියන්නේ CEO විධායක නිලධාරීන් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජයේ අභිවෘද්ධිය සඳහා කැමැත්තම වැඩ කරන හින්දා මේගොල්ලන්ට සමාජ සේවකයන් වෙන්න පුළුවන්. රජයේ අංශයේ නිලධාරීන් වෙන්න පුළුවන්. ඒ වගේම විශිෂ්ට නීතිඥයන්, පොලිටික්ස් නිලධාරීන්, විනිසුරුවන් සහ ආගමික නායකයන් වැනි තත්ත්වයන් වලටද මේගොල්ලන්ට ගමන් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි අංක 3 කට්ටිය ටිකක් බාහිර විනෝදයට, ඒ කියන්නේ පොඩ්ඩක් අවුට්ඩෝ ඇක්ටිවිටීස් වලට කැමති අය හින්දා මේගොල්ලොත් එක්ක ඉන්න එක හරි විනෝදජනක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් ෆන් මේගොල්ලොත් එක්ක ඉන්නකොට. ඒ වගේම තමයි මේගොල්ලෝ සීමාකාරයේ සම්බන්ධතාවලට කැමති නැහැ. ඒ කියන්නේ පාර්ට්නර් කෙනෙක් තෝරගන්නකොට මේගොල්ලෝ කැමති ඒගොල්ලන්ට නිදහස් දෙන පාර්ට්නර් කෙනෙක් හම්බෙනවා නම්. එහෙම හම්බුනේ නැත්නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඇති කරගන්නට පුළුවන්. ඉතින් අංක 3 කට්ටිය මම කලින් කිව්වත් වගේ සමාජ
සංනිවේදන කුසලතා ඇති කට්ටිය හින්දා මේගොල්ලන්ට ගොඩාක්ම ගැලපෙන්නේ අංක 1 අංක 5 සහ අංක 7 කියන කට්ටිය ගොඩක් වෙලාවට ගැලපෙනවා. හැබැයි මේගොල්ලෝ අංක 3 කට්ටිය කිසියම් පුද්ගලයෙක් සමග ආශ්‍රය කිරීමට තෝරා ගන්න කලින් ගොඩක් වෙලාවට මතු පිටින් බලලා පොඩ්ඩක් තීරණ වලට ඇවිල්ලා තමයි ආශ්‍රය කරනවද නැද්ද කියන එකත් සමහර වෙලාවට තීරුම් ගන්න. ඒ වගේම තමයි මේගොල්ලෝ ගොඩක් ධනාත්මක වෙන්නත් පුළුවන්. හැබැයි ප්‍රේම සම්බන්ධතා ආරම්භ කරන්න යන අවස්ථාවල ගැටුරු වලට මුහුණ දෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේගොල්ලෝ සමහර වෙලාවට මේගොල්ලොත් එක්ක දීර්ඝකාලීනව සම්බන්ධතා පවත්වන්න පුළුවන් වෙන්නේ ඉතාම විශේෂිවන්ත අයට පමණයි කියන එකත් අංක විද්‍යාවේ සඳහන් වෙනවා. ඉතින් අංග 3 කට්ටියගේ සමරිකක් විදියට ගත්තොත් මේගොල්ලන්ගෙ තියෙන ස්ට්‍රෙන්ත්ස් හා වීක්නෙසස්. ස්ට්‍රෙස් කියන්නේ මේගොල්ලෝ ඉතාම සංවේදනය හොඳටම කරන්න පුළුවන් කට්ටිය අංක 3 කට්ටිය. එතකොට මේගොල්ලන්ට අලුත් අදහස් තියෙනවා සහ ඒගොල්ලන්ගේ ලෝකයේ සිහින වලින්ම පෙරලා තියෙන්නේ. ඒ වගේම තමයි කලාව සම්බන්ධයෙන් විශේෂ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒක ගායනා වෙන්න පුළුවන්, චිත්‍ර වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න පුළුවන්, මොකක් හෝ හැකියාවක් මේගොල්ලන්ට තියෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේගොල්ලන්ට තියෙන විශේෂ පෞරුෂයක්. ඒ කියන්නේ මේ පෞරුෂය නිසාම පුද්ගලයන් ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ මගින් ඔවුන්ගේ වැඩ කටයුතු පහසු කරගන්නටත් මේගොල්ලන්ට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අංක 3 කට්ටිය පෞරුෂය, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පෞරුෂය ඉතාම සුභවාදී විදිහට වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔවුන් කොයි වෙලාවකවත් වැටෙන්නට කැමති නැහැ, වැටෙන්නේ නැහැ. ඉතින් මේක හොඳ පැත්තක් ගන්නට හොඳ විදිහක් වෙන්නටත් පුළුවන්. ඉතින් දුර්වලකම් ගැන කතා කරනවා නම් බොහෝ විට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ සමාජලට ඒගොල්ලෝම හදාගත්ත ලෝකයක තමයි ජීවත් වෙන්නේ. ගොඩක් වෙලාවට ඇත්ත ලෝකෙට එන සම්භාවිතාව පොඩි අඩුවක් තියෙනවා. ඉතින් ඒ හින්දා පොඩි ගැටලු මතුවෙන්න පුළුවන් අන් අයත් එක්ක. ඒ වගේම තමයි බොහෝ විට මේගොල්ලෝ මැටීරියලිස්ටික් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සියලුම ලෞකික සැප සම්පත්ම කෙරෙහි ලොකු ආශාවක් තබා ගැනීම නිසාම ඒ සම්බන්ධ දේවල් හඹා යාමට වැඩි අවකාශයක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන, මොකද ඒවා බිඳවටනොත් ඒවා දරා ගැනීමට අමාරු අපහසුකම් ඇති වෙන්නට පුළුවන්. ඉතින් අංක 3 ගැන කතා කරද්දී මේ වගේ ගතිගුණ තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් අංක 3 කට්ටියට ඕනෑම මාසයක අංක 3 හොඳයි. ඒ වගේම අංක 21 අංක 9ත් හොඳයි විශේෂ දේවල් කරන්න. මොකද ඒ කියන්නේ ඒ අංක වලින් අංක 3ට විශේ෷ බලයක් සපයනවා ඒ දවස් වලට. ඉතින් අද මම කතා කරේ අංක 3 අංක විද්‍යාව සම්බන්ධයෙන්. ඉතින් ඔයගොල්ලෝ channel එක subscribe කරලා නැත්නම් Astrogenius channel එක subscribe කරලා තියාගන්න. මම අංක 9 දක්වාම series එකක් විදිහට මේ සම්බන්ධව කතාවක් අරන් එන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ හැමෝටම සුබ දවසක්.